මාර්ග රොබෝවන්ගේ අවදානම පිළිබඳ අවස්ථා රසකදී ලෝකයට අනතුරු ඇඟවීම් නිකුත් වී තිබෙනවා. ඒ යම් දිනක මිනිසාට අභියෝග කිරීමට මාර්ග රොබෝවන් සමත්වනු ඇති බවට පවතින සැකය මතයි. කෙසේ වෙතත් එම අවදානම නොතකා හරිමින් විශේෂ තීන්දුවක් ගැනීමටයි බ්‍රිතාන්‍ය සලකා බලමින් පවතින්නේ. ඒ වසර 10ක් තුල බ්‍රිතාන්‍ය හමුදාවෙන් 125 මාර්ග රොබෝවන්ගේ බලගණයක් ලෙස සන්නද්ධ කිරීමටයි. බ්‍රිතාන්‍ය හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සර් නික් කාටර් ස්කයි නිවුස් වෙත අදහස් දක්වමින් මේ බව අනාවරණ කළා. ඒ අනුව 2030 වන විට ටර්මිනේටර් වර්ගයේ සෙබළුන් 30,000ක් බ්‍රිතාන්‍ය හමුදාවට එක් කර ගැනීමටයි අපේක්ෂාවක් පවතින්නේ. අනාගත අභියෝග සහ පවත්නා ගැටලු මුල් කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කළේ. ගත වූ වසර කිහිපය තුළ බ්‍රිතාන්‍ය හමුදාවට සෙබළුන් එක්වීම කැපී පෙනෙන මට්ටමින් අඩු වී තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය හමුදාවේ විශේෂ පුහුණුව සහිත සෙබළුන් සංඛ්‍යාව 74,000ක් දක්වා පහත වැටි ඇති බවයි හෙළි කර ඇත්තේ. එම තත්වය තුළ රොබෝ සෙබළුන්ගේ අවශ්‍යතාවය බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානීන් විසින් සැලකිල්ලට ලක් කර තිබුණා. ඒ අනුව ආහාර පාන නිින්ද අවශ්‍ය නොවන ලේ ගැලීම් සහ වේදනා නොමැති රොබෝ සෙබළුන් බ්‍රිතාන්‍ය හමුදාවට එක් කර ගැනීමට යෝජනා ඉදිරිපත්ව තිබුණා. ඕනෑම අවියක් ක්‍රියාත්මක කළ හැකි සහ සතුරන්ට දැඩි ප්‍රහාර එල්ල කළ හැකි ආකාරයෙන් මෙම රොබෝ සෙබළුන් වර්ධනය කිරීමට නියමිතයි. දැනටමත් බ්‍රිතාන්‍ය හමුදාවේ ඉංජිනේරුවන් විසින් රොබෝ සෙබළුන් නිර්මාණය කරමින් පවතින බවද මෙම වාර්තා අනාවරණ කළා. මේ වන විටත් ඇමරිකාව, ඊශ්‍රායලය සහ දකුණු කොරියාව රොබෝ සෙබළුන් සේවය සඳහා යොදවා තිබෙනවා. ඒ තොරතුරු රැස් කිරීම ප්‍රහාරක මෙහෙයුම් දේශ සීමා ආරක්ෂක කටයුතු සඳහායි. ඇමරිකාව පමණක් මේ වන විටත් 12,000ක රොබෝ සෙබළුන් සංඛ්‍යාවක් මෙහෙයුම් සඳහා යොදවා පවතින බව සඳහන්. බ්‍රිතාන්‍යයේ රොබෝ සෙබළුන් සම්බන්ධ අවසන් තීරණය ඒ රටේ භාණ්ඩාගාරය විසින් ගැනීමට නියමිතයි. එය මේ වන විට සුබවාදී මට්ටමක පවතින බවයි ජෙනරාල් සර් නික් කාටර් කියා සිටියේ. ඒ යටතේ වසර කිහිපයක් වෙනුවෙන් රොබෝ තාක්ෂණය සඳහා මුදල් වෙන් කිරීමට නියමිතයි. සෙබළ ජීවිත අවදානමට ලක් නොකරමින් යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණ වනවා. කෙසේ වෙතත් මාරක රොබෝවන් නිෂ්පාදනය කිරීම ජගත් සංවිධානය හමුවේද අභියෝගයට ලක්ව තිබුණා. එය සමස්ත මිනිස් වර්ගයාටම ඍජු අභියෝගයක් විය හැකි බවයි මාර්ග රොබෝවන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය පෙන්වා දෙන්නේ. ඊට ප්‍රතිචාර දක්වන ජෙනරාල් සර් නික් කාටර් පැවසුවේ අතීත යුද තත්ත්වයන්හි අමිහිරි තත්වය බ්‍රිතාන්‍ය අමතක නොකරන බවයි. එසේම තවත් ලෝක යුද්ධයක් අපේක්ෂා නොකරන බවද ඔහු කියා සිටියා. කෙසේ වෙතත් අනාගත යුද අවශ්‍යතා වෙනුවෙන් හොඳම විකල්පය රොබෝ සෙබළුන් බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව 2030 වන විට ටර්මිනේටර් වර්ගයේ රොබෝ සෙබළුන් 30,000ක් බ්‍රිතාන්‍ය හමුදාවට එක් වීමට නියමිතව තිබෙනවා. මහාචාර්ය ස්ටීවන් හෝකින් පෙන්වා දී තිබුණේ මාරක රොබෝවන්ට ලබා දෙන අවි යම් දිනක මිනිසා වෙත එල්ල වීමට හැකියාවක් පවතින බවයි. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.